ඔය එක තමයි මං හිතන්නේ නඩු තීන්දුවට වඩා එතුමා ලොකු හැල්ලුවකට යනවා. මොකද අපිට ආරංචි විස්සාම වැටුපු විතරක් වර්ෂයකට කෝටි 2 මාර්කට එහා පැත්තේ එතුමට එනවා. ලොකු මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගත්ත නිවසක එතුමා කෝටි ලොකු ලක්ෂ ගානක නිවසක් එතුමට ජනාධිපති විස්සාම යනකොට ලබා ගත්තා. ඒවට ලොකු වාද විවාද පාර්ලිමේන්තුවේ ඇතුලේ ගියා. ඉතින් අනේ මුකුත් ඕනේ නැහැ එතුමගේ සහෝදරයෙක් ඉන්නවා ඉතාලම ජනප්‍රිය. ඉතින් අහිංසක මිනිස්සුන්ගෙන් මේක සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. අපි කියන්නේ කෙසේ හෝ මොකද මේක අභියාචනයේට ලක් වෙන එකක් නෙවෙයි. ඔහුට මේ මුදල ගෙවන්නම සිද්ධ වෙනවා. ඉතින් මේ මේවා විතරද ඒගොල්ලෝ හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මීට වඩා පජාති වෙලා ඒගොල්ලෝ ඉන්නේ කියන දේ කරන්න ඇති ජනාධිපතිවරු විදියට ඒ අයට මොකද මිනිහෙකුට ලැජ්ජාවක් තියෙන පුළුවන් සීමාවක් තියෙනවා. ඒ ලැජ්ජාවේ සීමාව මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා ඉක්මවලා තියෙනවා. ඒකින්ද ඔබතුමාට පොඩි හිරිකිතයක් ඇති, මට හිරිකිතයක් ඇති, පීතුමල්ලාට ඇති. නමුත් එතුමට ඒ හිරිකිතේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. නෑ ඒක තමයි අපි නීතිඥ කණ්ඩායම් දැන් යලිත් සාලි පෙරිස් මහත්තයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. අත වශයෙන්ම මෙතනාවේ පරිපාලනමය වශයෙන් ඇති වූ ගැටලුවක් මත ආපු තීන්දුවක්. කියන්නේ විධායකය මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් කියලා කියන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධායකය අතින් යම්කිසි ඛණ්ඩනයක් වුණා නම් උල්ලංඝනය වීමක් වුණා නම් ඒකට අදාළව තමයි මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවේ තීන්දුව එන්නේ. එතකොට මෙතන සිද්ධ වෙලා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරන් තිනවා ඔප්පු වෙලා තිනවා ඔවුන්ගේ අතින් අත වශයෙන්ම මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තියට අදාළව විශේෂයෙන් 12 එකක් 14 එකක් ආගමට අදාළ වගන්තියත් අමු අමුවේ බැලු බැල්මටම උල්ලංඝනය වෙලා තිනවා කියලා. ඒ අනුව තමයි ඔවුන්ට යෝජනා වෙලා තියෙන්නේ අධිකරණයේ මාර්ගයෙන් දඩ මුදලක්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපරාධමය නඩුකටයුත්ත ඉවරයි කියලා. ඒක තමයි අපිට කියා ගන්න ඕනකම තියෙන්නේ. අපරාධමය නඩුකටයුත්ත ආරම්භ දැන් කිසියම් කටයුත්තක් අවසానයි කියලා ඔවුන්ගේ පැත්තෙන් එනවා. නමුත් අපි කියන්නේ නැහැ එහෙම අවසන් කරන්න බෑ අපරාධමය නඩුකටයුත්තක්. ඒක නිසා ඔබ කියන ආකාරයට අපි නීතිඥ කණ්ඩායම මහන්සි වෙනවා. මේ වෙලාවේ ඉන් ඔබට ඒක නිසා තමයි මේ ප්‍රොත් සාකච්ඡාව ගත්තේ. ඉන් ඔබට අපරාධමය නඩුවක් ඔවුන්ට සහ තවත් මේකේ ඉන්ද්‍රාවරණය වෙන්නේ නොවිච්ච විශාල පාර්ශ්වයක් ඉන්නෝ අන්නේ අයටත් අදාළ කරලා මේකේ අපරාධමය නඩු කටයුත්තක් යලි නීතිපති දෙපාර්තමේන්තුව හරහා පවරලා පවත්වාගෙන යාමට අදාළ මැදිහත් වීම අපිට පුළුවන් ආකාරයෙන් අපි සිද්ධ කරමු. මෙහෙම තියෙන්නේ දැන් අත් වශයෙන්ම විශේෂයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විශේෂයෙන් යටතේ තීන්දුව තීරණ ගන්න කැටගරි කීපයක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය. ඒ අයනේ රාජ්‍ය පාලනය කරන්නේ. තව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හිටියා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කිසියම් බුද්ධිතරතුරක් කිසියම් කෙනෙක් දැනගත්තොත් ඔහු අනිවාර්යනීය ලෙස ඒක නැදුන් දැනුන් නොදීම ඇතුලේ දඬනීය වරදක් සිද්ධ වෙනවා දඬනීය සංග්‍රහයට අනුව. මම ඒක පිළිගන්න ඔබ කියන දේ. විශේෂයෙන්ම අපි කියන්නේ මෙන්න මේ කැබිනට් මණ්ඩලයත් අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් ඊට අදාළ කවුන්සිලයේ සමාජිකයොත් තමන්ගේ මේ වගකීම පැහැරහැරීම ඇතුලේ තමයි මේ විනාශය සිද්ධ වුනේ. අපි අඩුමතරමින් අපි පරිධියේ හොයනවා වෙනුවට මූලිකව කේන්ද්‍රයේ ඉන්න පිරිසවත් අඩුම තරමින් මේ අපරාධමය චෝදනාවට
ඒ සාක්ෂි සම්බින්දන වාර්තාව ඇතුළේ ඉන්නවද කියන ගැටලුවයි අපිට තියෙන්නේ. ඒක නිසා වහාම අපි කේන්ද්‍රයෙන් පටන් ගමු. කේන්ද්‍රයෙන් පටන්ගෙන පරිධියට යමු. ඒක ඒ ඒ අවස්ථාවේදී ඔබ කියන ඔය මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මහත් ආందోళනයකට ලක් වුණා. ඒ ප්‍රකාශය බරපතල එකක්. මොකද ඔහු දැනගෙන හිටියා අපිට පුළුවන් කමක් නැහැ ගංගේ ගසාගෙන යන පුද්ගලෙක් දැක දැක මං ගංකණ්ඩිය උඩ හිටියොත් එහෙම ඔහුව බේරා ගැනීමට ප්‍රයත්නයක් නොදරුවොත් මේ දඬනීති සංග්‍රහ වගන්ති යටතේ තිනවා ඒක මට විරුද්ධ වෙන දඬනීය වරදක්. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ උදාහරණයම ඔය කියන ඇමතිවරයාටත් අද පොදුයි. ඒක නිසා තමයි අපි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ ප්‍රකාශ හරහා තින හැම සාක්ෂි සම්පින්ඩණයකම හැම සාක්ෂියකම උල් මුල් හොයලා ඊට අදාළ සම්පින්ඩන වාර්තාවක් හදාගන්නේ කියන එකයි අපි කියන්නේ.